මේකට හේතු වුණේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රවාහන අර්බුදය මේ ඉන්ධන අර්බුදයත් එක්ක ඇති වෙච්ච තත්ත්වය. එහෙම නැති තත්ත්වයක් ඇති හැබැයි ඒ ඒ ඒ ප්‍රශ්නේ විසඳෙනවා නම් ස්ථිරසාර විදිහට අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම දවස් 5ම සැලසුම් කරලා දවස් 5ම අපිට අපේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඊට ප්‍රස්තාව ලබා දෙන්න. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි අර ලර්නින් ලොස් කියන එක අපි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේ අයත් එක්ක සාකච්ඡා කරලා කොයි ආකාරයෙන්ද අපි ඒ කියන අර ගිලිහි ගිය කොටස් අධ්‍යාපනයේ විෂයමාලාවල කොටස් කොහොමද අපි නැවත ශිෂ්‍යන්ට ලබා දෙන්නේ කියන එක ඒ පාසල් පද්ධතිය තුළ ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ඉතින් ඒක නිසා ඇගයීම් ක්‍රියාවලියේදී විශේෂයෙන් විභාග පැවැත්වෙන ක්‍රියාවලියේදී අපි ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු ආකාරයක ඒකේ බලපෑමක් ඇති වෙන්න ඉඩ තියන්න අපි බලාපොරොත්තුවක් නැහැ. අපි ඒ අනුව තමයි අපි ආයතන පද්ධතිය ඒක රාශියලා මේ වැඩේ කරගෙන යන්නේ. දවස් 3 කියලා කිව්වට අනිත් දවස් දෙකටත් අවශ්‍ය මේ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගෙවල් වල ඉඳගෙන ඒ අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් දෙන්න කියන මේ උපදේශ තමයි ස්කෝල් වල අපි දීලා තියෙන විදුහල්පතිවරුන්ට සහ ඒ ගුරු භවතුන්. ඉතින් ඒක නිසා ඒ අධ්‍යාපන කටයුත්ත දවස් 5ම මේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි පාසල් පැමිණීම දවස් 3 ට තමයි අපි මේ සීමා කරේ මේ සතිය. එතකොට අපි අවසාන වශයෙන් කියනවා නම් අර ඉගෙනුම් ක්‍රියාවලිය සතිය පුරාම දිවෙන ආකාරයට සැලසුම් කරන්න ගන්නත් ඊළඟට භෞතිකව ප්‍රවාහන ප්‍රශ්නය ප්‍රබලව බලපාන පාසල් දවස් 3ක් ඒක බලපාන්න නැති ග්‍රාමීය මට්ටමේ පාසල් විශේෂයෙන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ එකඟතාවයේ සහිතවම පලාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතිය යටතේ පවත්වන්නත්. එතකොට පාසල් ගණනාවක් දවස් 5ම පැවැත්වෙනවා ප්‍රාථමික මට්ටමේ ගම් මට්ටමේ තියෙන පාසල්. එතකොට තවත් පාසල් කොටසක් දවස් 3 විතරක් පැවැත්වෙනවා. ඉතින් ඒකේනොත් විශේෂයෙන් ගුරුවරුන්ට ගුරුබවතුන්ට තියෙන ප්‍රශ්නේ ප්‍රවාහන ප්‍රශ්නේ නිසා කාලසටහන් කළමනාකරණය කිරීම විදුහල්පතිවරුන්ට අපි ඒකටත් උපදෙස් දීලා තියෙනවා කාලසටහන් කළමනාකරණය කරමින් ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්න කියලා. මේ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.